නමස්කාරවීවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවීවා දම්රුවනට සැමදා සදහම් සාරනයමී නමස්කාරවේවා සංගරුවනට සැමැදාමහා සංග සරනයාමි නමස්කාරවිීවා තුනුරුවනට සැමදා්‍ය සාරන සාරන යාමී සාදුු සාදු සාදු අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්්‍යයාන මිත්‍ර පින්වල්ලකු ස්වාමීින් වහන්සේට නිදුක් නිරෝගී ධීර්ගාර්ෂ සම්පත්තියම සැලසේවා සාදු සාදුු සාදුු ්‍රද්ධවන්ව පින්වත්නෙයි. අසිරිමා සම්බුදු සරණ උතුන් දහන් වට සටහන ඔබ දැන් ශ්‍රවණය කරන්නේ. බොහෝ කාලෙකඳලා අපගේ භහග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමා සම්බුදු ගුණ ඔබ ඉගෙන ගන්නවා බුදුකිෙනෙක්ගේ ආනු භාවේ ධර්මි ආනුභාාවය බුද්ධ ශාසනය ආනුභාාවය තාගත්ත ශ්‍රාවකයන්ගේ ආනුභාවය ඔබට මේ දේශනාශ්‍රවණය කරනපුට දැෙනවා තිසරණයට පැමිණෙන්ට කැමිති කෙනකුට මේසා විශාල්ල අනුග්‍රහයක් මේ අශරිමත් සම්බුදු සරණ දහන් වැඩසටහනයෙන් ඔබට සැල්සෙනවා. අද දවසේ ඉතාලයේ වෙරෝනා නගරේ පදිංචි පින්වත් ගාමිනී රාජපක්ෂ මහත්මය සහා ා නන්දනී යන දෙපල්ල විසින් තමයි අදදවසී දායකත්ව දරන්නේ ති මේ පිංවතුන් කරදරකං කටල්ලු මධදී තිබෙන ලෝකයක රටක ධර්මදානයෙන් මේ අප්‍රමාණ පින්වැස් කරගන්නවා ඉතිං ඔය ඇත්තන්ට නිදුක් නිරෝගී සියලු ආරක්ෂාවත් ශාසනය පිහිටත් සැලසේවා කියන අදහසින් මෙස් සිතිං පුුණ්්‍යාන මෝදනාවෙනෙන් අද අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා එතවට මීට කලින් දේශනාවල අපිගෙන ගත්තා දෙන් උපාලි සූත්‍රීගෙන ගන්නකොට බුද්ධසාසනී බුදුරජාණන් වහන්සේ ඉදිරියට අභියෝග පැමිණිච්ච හැටි. බුදුගුණ කියනකොට අන්‍යාගමිකයන්ගේ කටින් උනුලේ වැක්කෙරේ චැහැටි. කියන්නේ එච්චරම කැමැති නෑ බුදුරජාණන් වහන්සේට ප්‍රසංසාවක් කරනවාට තින් නිගාට නාතපුත්‍ර උුණුලේ වමනේ ගිහිල්ලම මැල් ගගේ හැටි අපිගෙන ගත්තා. බදුරජාණන් වහසගේ ජීවිතේ ඔය වගේ බුදුරජාණාව සිදරියට අභියෝගෙද්දී අභියෝග ජයගත් ආකාරය ඔවුන්ට ධරමී කරුණු සහිත විශමතු කරපු ආකාරය කෙල්ලවරක් නැතුව සූත්‍ර දේශනාවල තියෙනවා. ඒවා එක වැඩසටහන කරන්නගුත් වැත් ධර්ම දේශනා සියගානක් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ඒ අයි දමනය කරපු හැටිය. මන මත ගැටිට පසුගිය කාල අපි සත්‍ර දේශනා කිහිපයක් බමුණු දමනය කරපු හෙටිකිවා. ඊළඟට තිෙනවා සූත්‍ර දේශන ගණනාවක්තියවා ග්‍රහපතිවරු දමනය කරපු හැටි තවතියෙනවා ගම් ප්‍රධහනින් එක අයට කියෙන ගම්ප්‍රධානට කින් නවත් තම ගාමිනය කියලා ඒ ගම් ප්‍රධානින් දමනය කරපු හැටි බහරත්්වාජවරු දමනය කරපු හැටි ඊළඟට පරිබ්්‍රාජකයෝ දමනය කරපු හැටි අචේලකයෝ දමනය කරපු හැටි ළඟට පිරිවැජයෝ දමනය කර පෙහටි, පිරිවැ්ජි කාන්තාවෝ දමනය කර පැහැටි. දෙවිවරු දමනය කර පැහැටි සුරයෝ දමනය කර පි අසුරයෝ දමනය කර පැහැටි. ඉල්ළඟට නාගයෝ දමනය කර පෙහැටි. ඊළගට දේව බ්‍රහ්මාධින් දමනය කර පහැටි, මිනිස්සු දමනය කර පැහැටි, ශ්‍රාවකයෝ දමනය කර පැහැටි මගේ බුදුරජාණන් වහන්සේ සියලු දෙනා දමනය කලා. බුදුරජාණන් වහන්සේට සුර අසුරනාග ගහන්දර්ර ුදීව මනුසාදී සියලු දෙනා අතර බුදුරජාණන් වහන්සේ සරණග බොහෝ දෙනා සිටිනවා ඔවුන් ශාසන පිහිටට ගත්ත හිටිය ඒ දේශනවල්ල තියෙනවා අපි පිංවතුනේ මේ බුද්ධ දේශනා උගන්වමින් අපි ප්‍රවේශයක් හදල දෙන්නේ සොයාගෙන යන්න කියලා දොරටුවක් විවෘත කරලා දෙන්නේ මේ දොරටුවෙන් ඇතුල් වෙලා මේ බුද්ධ රාජ්‍ය සැරිසරන්න කෙල් අපි කියල දෙන්නේ. ඒ නිසා මේවාගේ දේශනානුට හැම දෙයක්ම හාන්තුරුවෝමම ගෙනල්ල කනෑ තුළින් වක්කරයිඉ කියල ඉතාන් නැතුව තමනුත් පුළපුළුවන්ඉදිට බනපොතක් බලන්ඩ. ඔබත් ධර්මය සොයාගෙන යන්න ඒ දහන් මෙහෙර අත්නිදින්න ශාසනය පිහිට ගන්්ඩ මේ ජීවිත හිත්ස් විදිිර ගෙවින්ට දෙෙන්ටි පා. මේ ජීවිතයේ හිස්විදිට මැරෙන්ට දෙෙන්ඩෙපා. ඒක ඔබට මහා අභාග්‍යයක්. ඉතින් අද බලමු අදත් යනවා ලස්සන සූත්‍ර දේශනා ක අපිගෙන ගන්නේ සීහය සේනාපති සූත්‍රය. මේක තරණනිගන්න මැරෙන්ට කලින් විච්ච දෙයක් උපාලිගේ සිද්ධියට කලිින් මේක. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර මහවනේ කූටාගාර ශාලාවී වැඩවාසය කරන කාලෙේ. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්චී රැස්සින් ශලාවලට එකුතු වෙලා ඔවුහෝ සාකච්චා කරන සමයේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ශ්‍රී සද්ධරමය ගුණ ආර්මහා සංග්‍ර්ණය ගුණ තුනුරුවන් ගුණ කිය කියා සන්තෝසින් ඉන්නවා එ සමහි නිගටනාත පුත්‍රගේ ශ්‍රාවකයකුණ සීහ සේනාත්‍රීපති ලිච්චවී රජවරුන්ගේ සෙම්පතියා සීහ සේනාධිපති සියසේනාධිපති ඒ පිරිසත්තර හිටියා. හැබැයි ඔහු නිගන්ටයගේ ශ්‍රාවකේ. හිතකොට සීය සේනාධිපතිර හිතුුණා. මේ ලෙච්චවී රජවරු ලිච්චවී පිරිස සන්තාගාරයේ රැස්වෙලා රැස්්ටින්සාලාවෙ රැස්වෙලා බුදුගුණ කියනෝ. දම්ගුණ කියන සඟගුණ කියනෝ. මේ කියන විදිහට නං ඒ කාන්තේෙන්ම මේ ස්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ සම්මා සම්බුදුවරයෙක් මයි ධර්මේනන් ස්වාකාත මයි සංඝයාණන් සුපටිපන්න මයි බුදුගුණ දහංගුණ සඟගුණ කියනේවා සුළුපටු දෙයක් නෙවීමේ කියන්නේ අනේ මටත් ඒ සැමණ බවක් ගෞතමයන් වහන්සේ දකිින්ට ඇත්තං කියලා හිතුුණ සීසේනාදී පතිට සියසේ නාධතිපති නිගඩනාත පුත්‍රයම් මොන ගෙහිට ගිල්ල කියනවා. ස්වාමිනිී ම ත්‍රමණ බවක් ෞතතුමයන් වහන්සේ බැහැදකින උපිණ සේල්ලබෙන්ට කැමැති. මෙති ඉටියන්ඩ කැමිති හා කියයිද. කිවනං එලුලොංවලින් අල්ලලා එළුවක් කෙහිට්ි මහිට ගසලදානෝ වගේ ශ්‍රමණ බවක් ගෞතමේ වාදයෙන් පෙරල්ර දාලා නිරුත්තර කරල්ලා ඔබ වහන්සේගේ පාමුල්ට ගේන්නම් කියලකිවන උඩ පැනපැන කියයි පල් පල කියලා. දැංකිවුවන මිකන් ගිහිල්ල කතා කරල එන්නම් කියලා. ඊ නිගන්න නාත පුත්‍ර කියනවා සිහය ඔහිට බිස්තුුද. කියනව ශ්‍රමණවාත්ක ගෞතම අකරියාවාදී. නැතන අක්‍රියාවාදී කියන්නේ කරන්ට එපා කරන්ට එපාක කිය බණ කියන කෙනෙ. ඔබ යමක් කරන කෙනෙ. කරන්ට උත්සාහ කරන කෙනෙක්. අන්නයි ලවා යමක් කරවන කෙනෙ. ක්‍රියාවාදී ඔබ අක්‍රියවාදී වූ ශ්‍රමණ බවක් ගෞතමය ව දකිින්ෙ යන්ට එපා ඔහේට හොඳ නෑ ඔයවාගේ මොනිච්චි වෙන්න ඇති එකයි හොඳ. මේ මොකදද මේ සීය එකපාර මැතුුණ මේ ඔල්මාදි සය සෙම්පති ආයෙත් කර්බා ගත්තා. නහෙන්ඩවුණා ආය සාමානවිදිට වැඩ කටුතු කළ බුදුරජාණන් වහන්සේ බැහැදකින්දන්න්න තින අදහද නැති උනහිතේ සංසින්ඳල ගිය. කෝම කරදර ගොඩක්දකාල මිනිසුන්ඩ වෙලාතින්නේ. කලාතරකින් ලෝකට පහල වෙන තතාෙ තරහන් සම්මා සබුදුරජාන් වහන්සේ බැහැදකින්න එකම රාජ්‍ය එකම ගම් ප්‍රදේශ ඉදධී තියෙන කරදර ටික බලන්ඩ. දෙවෙනි වතාවටත් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ච විහූ රැස්සින් සලාවේ රැස්ස නොයෙක් අයුරෙන් බුදුගුණ කියන්න නෝය. දහර මේ ගුණ කියන්න ඕය සංගයාගේ ගුණ කියන්න ෝය. බුදුගුණ දහන්ගුණ සඟගුණන ඔවුන් කතාකරය නවට එතන සීහ සැම්පතිය හිටිය. සීහය සෙම්පතියගල්පනා කළා මිච්චර ගුණ කියන්නේ ඒනංසමන බවක් ගෞතම කාන්තම සම්මා සම්බුද්ධයි. නැත්තම් මෙහෙම බුදු ගුණ කියන්න බෑ නැත්තම් මෙහෙම ධර්මය ගුණ කියන්න බෑ නැත්තම් මෙහම ශ්‍රාවකයන්ගේ ගුණ කියන්න බෑ. දෙවැනි වතාවටත් සීය සෙම්පතිය තුර කොච්චර ගෞර විකින් දැතිදනි ගණ්ඩට තාවට ගිහිල්ල නිගණ්ඩට කියන අනේ මටම ශ්‍රමණ බවක් ගෞතමයන්හ සිමුණ ගහින්තියන් රක්තින කිය. දෙවිනිවතාවර නිගණඩනාාතකිවා අනේ සිහ ඔහහිට උල්මාදිද ඔහේ යමක් කරන වනුසේනේ අන්න එඒ යමක් කරන්න පොළොඹවන කෙනෙක්නේ ක්‍රියාවාදිව් ඔබ අක්‍රියාවවාදදිී ශ්‍රමණ බවක් ගෞතුමය ල්ලඟ ියන්ඩිපා කරන්ඩ එපා 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 කියලා දෙයක් කරන්න දෙන්නකොය ශ්‍රමණය. ඔහට මොකක් කරියාාපලයක් වදදකිවවා. ආයේ සය සෙම්පතියාගේ මේ හිත ඒම සංසිදිිල ගියා. ඉහිට ප්‍රශසේ තුංගනි වතාවටත් ශ්‍රැසින් සාාලාවී ලිප්‍රසිද්ධ ප්‍රසිද්ධ වූ ලෙච්චවින් කතා කර කරන්නවා මේ බුදුරජාණමාන්ශය ගැන ධර්මය ගැ සංගරත්මය ගැන මේවෙලාවේ හිතන්නේම මට ස්ත්‍රමට බව ෞතමයන් අන්ස මුණ ගෙහින්ද න්ඩ ඇත්තම්. කියල සීහය සෙම්පතියට ඉතිනවා. ස සෙම්පිතිය කල්පනා කල මන්දැන් දෙපාරක් ගිල්ල නිගන්ට ගිින් ඇහුවා යන්ට දුන්නේ. හරි මන්දෙන් උන්දලයට කියලා ගියත් නො කියලා ගියත් උන්දලමට මොකක් කොරන්නද එ ම යන්නේ ය කියන මං අනසරණ වා ගෞ්තුමයන් වහසේ ලඟට කියලා මෙදා පොටේ නොකහා ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට සෙම්පතිය ගියා කිය නොයිතුට සහ සෙම්පිතිය කියෙ කවුදු කියල හිතන්න ඔන්න ළඟුපුමාව ඉක්බිති සීය සෙම්පතිතෙමේ රථ පන්සයකින් පමණ යුතු යුතු දහවල් කාලේ භහග්‍යතුන් වහන්සේ බැහැදකට විශාලා මහනුවරින් නික්ම ගිය සහය සෙම්පත්තුමා යාගිය යානාවල් පන්සීකින් අදකාරෙන අදකාලෙන කාරු පන්සීයක් ම අදකාල මහිතේ ජනාතිපිති අග මැති ඇමැති කෙනෙක් අවත් කාර් පන්සියක් එක පරින්නේෑ නේද දු සීහ සෙම්පතිගේ පරිවාර සම්පත්ති බලන්න කරත්ව පන්සීයක් නැවැත්තුවාගේ කියයනවා විශාලා මහනුවර සහ සෙම්පිත්තුමා කරත්තෙන් හිනකට ඔොහොම පවරකද සීහය සම්පිත්තුමාගේ. එතින්සිහිය සේනාජිප්‍රති භහගගි තුන්නහන් සේලඟට පාගමනින් ගිහිල්ල. භාහග්‍ය තුන්නහන් සිට ආදරෙන් ගෞරෙන් වදදනා කරලා එකත් පත්සව හින්ඳගෙන බුදුරජාණාන් සිටිය කියා හිටිනවා ස්වාහමීනී. ශ්‍රමණ ගෞතමතිමේ අක්‍රියවාදියකි. නොකිරීම පිණිස දහන් දෙසයි ඒවින්නුත් ශ්‍රාවකයන් හික්මවායේ කියලා අහලා තියෙනවා තොට කවුරවාඩි කිවොත් ස්වාමිණී භාග්‍යතුන් වහන්ස ශ්‍රමණ ා බවක් ගෞතුමයන් වහන්සේ අක්‍රියාවාදී කරන්න එපා එපෝ එපෝ එප එපෝ කියලා කෙසි දෙයක් කරන්න දෙනෑ කියලා හැබෑවට මේ ඔය කියන කතා වැඇත්තන්ද. ඊට පස්සේ කියනව ස්වාමිණී ඔබවහන්සේට මේ අභූත චෝදනා කරලා උබවහන්සේ නොකියඋපේව සමාජයේ කියලා මේ ඔබහන්සට නින්දවක් එෙනවට අම්මන් කැමතින. කියපු දෙයක් නම් කිව්වකිල් කියන්න. භාග්‍යතුන් වාන්සේ වදාලා සීහ යං ක්‍රමයකින් කවුරවරි මට කියනවනං අක්‍රිය වහදී යමක් කරන්න එපා 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 නොකිරීම පිණිස දහන් දෙසනවා ඒ පිණිස ශ්‍රාවකය හික්මනවා කියලා මං ගැන කිවොත් එහෙම කියන්න පුළුවන් ක්‍රමයයක් තියෙනවා. එක එක පැත්තකින් හරි දැන්සිගේ සම්පතිවා කොද කිලින් ඕනා. ඟට එහවා කියනවා සහය කවුරල කිවොත් මට ක්‍රියාවාදී කියලා කරන්න 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 කියලා කියනවාය ඒ කෙරෙහි අන්න අය සමාධන්කරවනවා කිය කිවො සීහ එවැනි පැත්තකුත් තියෙනවා. සීහ යංහේකින් ශ්‍රමණ බවක් ගෞතමය උච්සේදවා උච්චේදවාදකැ නැතිවීම විනාසේ ගැන බණ කියනවා කිය කිවොත් අන්න ඒක සමාධන් කරවනවා කියල කිවොත් පරදක් නෑ සහ එහෙම පැත්තකොත් තියනවා. සහ යංකිසි කරම කෙනෙ කිවොත් එම ශ්‍රමණ බව ගෞතමෝ ජයගුදජවාදී කියලා. ඒඇන්නේ පිළිකුල් සහගත බව පිළිබඳව දහන් දේශනවා. පිළිකුල් කිරීම පිළිබඳව දහන්දේසනවා පිකුල් බවට ශ්‍රාවකයව ඉහක්මනවා කියල කිව්ගොඩ සහ එවැනි පැත්තකුල් නන්තියන. සීහ යංක්‍රමයකින් කවුරඩ කිවුවෝ ්‍රමණ බවක් ගෞතමයෝ වේෙනහිකවාදී. වේනය එකය කියලා එකහැ නැසීම පිරිිබඳව දහන් දේශනා කරනවා ශ්‍රාවක වේ පිළිබඳව ඉක්මොනවා කියලා ඒකත් එක පැත්තකින් හරි. මේ තම එකල් තිබ වාද. සීහ යංකිසිකෙනෙක් කිවෝොතෙමන සමන බවක් ගෞතුමයන් වහන්සේ තපාස. තපස් රකිනැකෙනෙන්, අපස රැකීම පිණිස දහන් දේශනවා කියලා එහෙම ක්‍රමයකුත් තියනව එකත් වරදක් නෑ. සියය යංක්‍රමයකින් කවරහරිකිවෝොත් ්‍රමණ බවක් ගෞතමයෝ අපගබ්බ හෝ කියලා. අපගබ්බිහික්ය කියලා. ඒ ගන්නේ මවකුසේ ඉපදම නැති කරනගෙනෙක්. කියල කිවොත් ගැබෙන් බැහැරවීම පිණිස දහන් දේශනා කරනවා කෙලා කිවොත් ශ්‍රාවකයොත් එෙහි හික්මොවා කියලා කිව්වොත් එහෙම කවුරු හරි සීහ. එහෙම පැත්තගන්නන් තියෙනවා. සීහ, යංකිසි කෙනෙක් කිව්වොත් එහෙම අස්සාසකස්සෝ ආමේ අස්වැසීලි අස්වැසීව පිණිස දහන් දෙසන කෙනෙ. අන් අය අස්වාසන කෙනෙක් කියලා ඒකත් හරි. දැන්වන කාරණටයි. බුදුරජාන්හස දේශනා කරනවා සීහ. ොකද මං අර මොලින්කිවේ අකිරියවාදී කියලා. ක්‍රියා කරන්ඩෙපා කරන්නඩෙපා කියල දහන් දෙේශනවා කියලා. ඒ තමයි සීහ ත බුදුරජාණන් වහන්සේ මම වනාහි නොකිරීමක් ගැන කියමි. මොකදදේ කාය දුෂ්චරිතය කරන්න දෙෙපා. කයින් වැරදි කරන්නෙපා වචනයෙන් වැරදි කරන්නෙපා සිතෙන් වැරදි කරන්න දෙෙපා අනේක දුස්්චරිතයන් කරන්ට එපා කියල මම දහන් දේශනා කරනවා. ඔන්න ඔඒ බණපදටි කරගෙන ඔය ක්‍රමයෙන් කිව්ෝ තකිරිවාදී කියලා හරි. වෙන වනිවෙ. ඉතකොට සීහ යංක්‍රමයකින් කිව් ස්‍රමණ බවත් ගෞතුමයන් වහන්සේ ක්‍රියාවාදී කියලා. එහිම කිව්වටකමක් නෑ කොහොමද කියන්නේ තතාගතයන් වහන්සේ බුදුරජාණන්සි දේශනා කරනවා කාය සුචරිතය කරන්ට, වී සුචරිතය කරන්ට මනෝ සුචරිතය කරන්ට කියලා නො එෙක්කු කුසල් දහන් කරන්න කියලා. කිරීමක් ගැන කියනු. අන්න ඔය පැත්ත න්නම් ශ්‍රමණ බවක්්ග උතුමයන් වහන්සේ ක්‍රියවාදී කියලා කිව්වටකමක් නෑ. සීහ යංක්‍රමයකින් කවුවාරය කිව්වොත් උච්චේදවාදී බුදුරජාණන් වහන්සේ කියලා.ැ නැසීම පිණිස විනාසය පිණිස දහන් දේශනා කරවා කියලා. ඒ හරි මම රාගේ විනාසවීම පිණිස. දේශයේ විනාසවීම පිණිස. මෝහේ විනාසවීම පිණිස නොයෙක් පාපී අකුසල් විනාස කිරීම ගැන දහන් දේශනා කරනවා. කෙලෙස් විනාස කිරීම පිණිස. ඒක්‍රමෙන්න්නම් කිවට කමන්නෑ උච්චේද වහදී කියලා. සේහ, යන් හෙ කෙනෙ කිවොත් සමන බව ගෞත්මයන් වහසේ ජේගුච්චියය කියලා කැන පිළිකුල් බව පිණිස දහන් දේශනා කරන පිළකුල්වාදිය කියලා එහෙම කිවට කමන්නේ මම කාය දුෂ්චරිතයේ පිළිකුල් විදිහට සලකන කෙනෙ. කයින් වැරදි කරන එක වචනයෙන් වැරදි කරන එක මනසිං වැරදි කරන එක නොවෙෙක් පාපියූ අකුසල් දහන් කිරීම ගැන මම පිළිකුල් කරනවා පිළිකුල් සේ සලකනවා ශ්‍රාවකයෝයි තුළ හික්ම වන. ඉතින් ඒ ක්‍රමේට නම් ම පිළිකුල්වාදී කියල කිවට කමක් නෑ. සීහ යං ක්‍රමයකින් ශ්‍රමණ බවක් ගෞතුමයන් වහන්සේ වේනැ නැසීම පිණිස දහන් දේශනා කරනවා කියලා කිව්වොත් ඒකත්වර්දක්නෑ මොකත් දක්‍රමීය. මම දවේශය නැසීම පිණිස, මෝහය නැසීම පිණිස, රාගේ නැසීම පිණිස දහන් දේශනා කරනවා. නොඒ පාපියූ අකුසල් දහන් ්‍රහණය කිරීම පිණිස දහන් දේශනා කරනවා නැසීම පිණිස ඒ අර්තෙන්නං සමන බවක් ගෞතමයන් වහන්සේ වේනය එකයි කියලා කිව්වට කමන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවසීහ යංක්‍ර කිසි කෙනෙක් කියනවනන් සරමණ බවක් ගෞතමයන් වහන්සේ තපස්සී කියලා තපස්ර කෙන කෙනෙක් කියලා කෙලෙස් තවන කෙනෙක් කියලා කිව්වට කමන්නේ මොකක්ද මම කාය දුෂ්චරිතය වචී දුෂ්චරිතය මනෝ දුෂ්චරිතය, ආදී පාපි අකුසල දාරමයන් තවතවා ඉන්න එක ගැෙන දහම් දේශනා කරනවා. ඉඟතම මගේ තපස. මුලින් සිඳල්ලා මේ අකුසල් දහන් කරටිය සුන් තල්ගසක්මින් කරලා අභාාවට පත්කරල යළි කිසිදා විපදීන් නැතිතත්ත්වයට මම පත්කර නොයඒක තමයි මගේ තපස. සීහ සතාගතයෙන් වහන්සේට, ඔය කාරණවෙන්නම් කිව්වරකමක් නෑ තපස්සහි කියලා. තින් භහග්්‍යිතුන් වහන්සේ අුස තවලා තවලා අකුසල් දහම් ප්‍රාහණය කරලා මුද මුලින්ම සිඳල කරටිය සුන් තල්ගහක් වගේ කරලා අභාවෙට පත් කරලා යළි කිසිදා අකුසල් හටගන්න නැති තත්ත්වට පත් කරලා තිේමේ. සීහ මනාකොට කියනවනම් තපත්සහි කියලා බුදුරජාණන් වහන්සිේට. ගැල්පෙන්නේ. සීහ යංක්‍රමයකින් කියනවනන් සරමණ බවක් ගෞතුමයන් වහන්සේ අපග අභේක්්‍ය කියලා. එකගැන මවකුස විනාස කරන ගෙනෙෙන්. දරුව හටගන්ඩ දෙ නැති කෙනෙක් කියලා කවුරුවරි කිව්ව ගර්බයෙන් බැහැර කිරීම පිණිස දහන් දේශනා කනවා කියලා ඒක හරි. මොකත් දෙක ඒ ක්‍රමේ සීහ යමයකොට නැවත මවකුස නිදැන පුනර්භාවයක් පිණිස උපතක් හැදෙනවාද ඒ උපත ප්‍රහණයකිරීම පිණිස මුලින්ම සිදීම පිණිස කරටය සුන් තල්ගසක්මින් කරලා අභහාවයට පත් වෙලා යළි කිසිදා නූපදින ස්වභාවයක් ඇත්තං මම ඔහුට අපගබ්බයයයි කියමි ආය මෞකුසකට යන්න ඇත්තං එයායට තමයි අපගබ්බව කල කියන්න ඉතින් සීහ මම ඒ කෙලෙස් නසලා මං ආය අම්මක් කෙනගේ බඩට යන්න ඇති කෙනෙ මට අපගබ්බ කියෙලා කිවට කමන්න නෑකෙවවා. සීහය යංකිසි කෙනෙක්වෝ ශ්‍රමණ බවක් ගෞතුමයන් වහන්සේ ආස්වාසයක්කය කියලා අස්වැසීම පිණිස දහන් දේශනා කරනවා කියලා කිව්වටකමන්නන්නේෑ. මම වනාහි පර මස්වැසිල්ලින් අස්වැසී සිටින් නෙමී. මම සංසිදිලා පීට පිලිසරණ හදාගෙන ඉන්න කෙනෙ. එ නිසා මට එහෙම කිව්වට කමන් නෑ කියලා අර ඒ අය ගෙතනො මතවාද, බුදුරජාන් වන්සිේ බුදුරජන්සක පැත්තිෙන් ධරමවිනෙන් කරුණු දෙදක්කවා. මෙහෙම දක්වනකොට සීය සේනාධිපතිට දැන් තමයි ඇහැරුණේ. අභික්කන්තන් බන්තයේ අභික්කන්තම් බන්තේ ස්වාමීනයේ සුන්දරයි ස්වාමීනී සුන්තරයි යටට හැර විච්ි දෙයක් උඩට හැරවිවා වගේ. ඊළඟට මං මොලා වූ කෙනෙකුට පාර පෙන්වා වගේ වැහිලා තිබ්බ දෙයක් ඇරල පෙන්නවාගේ. ඇත්සත්තන්ට රූප බලන්ට අන්දකාරයේ තෙල් පහනක් දැල්බවාගේ. දෙැකො නඒ උපමාව හරි ලත්සනයි. ඇස්ස ඇත්තවන් චක්කුමන්තෝ රූපන් දක්කීන් තීති අන්දකාරයේ තෙල්පජ්්‍යොහොතන්ධාරීය. අඳුරේ තෙල් පාහනක් දල්වනවා ඇස්සත්තන්ඩ රූප දකින්න. ඒනම් මේ බුදුරජාණන් වහන්සගේ ධර්මයේ තමයි දල්ුවන තෙල් පහන. එගේ ධර්මයෙන් ලෝකයේ පහනෙන් ඒ පහන් එලියෙන් බලන්ඩ ලෝකේ දිහා මොකදද තියෙන් ඕනේ තමන්ට හැක්තියෙන් ඕන තමන්ට සංසාරයේ පූරිත පිනතියෙන් ඕන යෝනිසෝ මනසිකාරය තියෙන් ඕන ්‍රද්ධාවට පත්වීම තියෙන් ඕන තමන්ගේ ඇස්තික තිබොත් තමයි දහමෙන් ලෝකෙ බලන්න පුළුවන්නේ බුදුබණ කොච්චර කිව්වත් ුත් සු දැම මේ සූත්‍රපිට විනේපිට කාබිධරම පිටකාආදී ත්‍රිපිටක අටවාටකාට එප්පනි ආදී නොයෙක් වූ මේ ධරමයන් අදද කාලයේ දක්වා මේ දක්වා තියෙනවානේති දැම් මේ අවුරුදු විශ්සක් විසි එකක් දෙම හම වුණනා ආරම්භ කල අවුරුදු විසි එක ගෙවුණා එතකුට අවුරුදු විසි එකකට කලින් මේ ධරමයක් චතුරාරය සත්‍යයක් බදුරජාණන්සේසාරණයනවා කිලි එකක් ධර්මී සරණයනවා කෙ එකක් සංගරත්නී සරණයනවා කලි එකක් කතාව නෑන. තුනුල්ු වංසාරණයනවා කියලෝ. ඔක්කෝමහිතවි පන්සිිල් ගණන්ඩ කලින් නමස්කාරය කියනවාගේ කුටු කුට කුටකු කාණෙකත් තමයි බුද්ධන් සරණන් ගච්චාම දම්මන්සරනං ගච්චාම කියල. එහමට මනි සහිතු වයි. සියල් දෙෙන මෛත්‍රී බුදුන්දැක නිවන් දෙක පං කියය කියන්නේ හැම ගයක් ගයක් ගානෙම කියවුණ. හටුව නෑ දැන්නේ හැම රේඩිය එක්කම හැම ටව එක්කම බනක් කියනකුට චතුරාර් සත්‍ය අවබෝධයවා කියලා දැන්නේ කියන්නේ.තුට ඒ ධර්මය තිබ්බන ධර්මයේ දියෙද්දී මිනිස්සු කොහෙදගී යාන්තන් ලුකුසන් වහන්සේ පහළවෙල මේ ධර්මය කියනකුට ඔන්න පිරිසක් අතලොස්සක් මේශහසනය පිහිට ගත් අතුලො සමස්ත ලෝක දිහා බලනකොට ලංකාවත් එක සිංහල ජාතිත්ත එක බලට මං තන ලොකු පිරිසක්ම ධර්මයහන්න ඇති කියලා. ඉතින් ඒ නිසා අපිට මිනිස්සු ධර්මයට එ නෑ කියන එක අපි ලොකු ප්‍රසනයක් කරගන්නට යුතු දෙයක් නෙවෙහි. මොකද වී ධර්මයට කියන්නේ පහනම් ඒ පහන දැල්ලුවාට පස්සේ අඳුරේ ඉන්න අයට එළිය වැටෙනවා හැබැයි ඒ අයට පහනත් දැල්වේමම ප්‍රමාණවත් නෑ පහනක් දැල්ලවියෝ ප්‍රමාණුවත් නෑ ඇස් දෙක තියෙන් ඕන තමන්ට යෝනිසෝ මනසිකාරය පතන්ටෝනන්නේ යෝනිසෝ මනසිකාරය ධර්මය කියන මේඒ සම්බුදු නුවනින් ඥානයේ දල්වා ලෝම එළිය කළ බුදුරජාණන් වහන්සට වදිනවාන් කියලා අපි වඳනුවනි. බුදුරජාණන් වහන්සේගේ දහම් ප්‍රඥාවන්. ශ්‍රීෂ සද්ධරම මේ ලෝකකිට දේශනා කිරීම තමයි මේ ලෝ කිටම දෙල්ලූ පහන.තුට තමන්ට ඇහැතිෙන්න්න ඕන ලෝක දිහ පලන්න. එනිසා මේ අපි කියන බන්න මේ තතාගතැන්වාසි දේශනාකරු මේ ශ්‍රීෂ ස අද්ධර්මය හැම තැනකම පොත්වලින් ධර්ම දේශනාවලින් හැම තැනම පැතිරුුණා කියන එක පමණින් මිනිස්සුන්ට පිහිට තිීනවා කෙලෙ එකක් නෑ. එහි ධර්මය නැමැති යාලෝකයේ යද්දී ඒ බණ අහන්න මනුස්්‍යයාට පොත කියවනවනුස්සයාට නුවන නැමැති ඇහැතිෙන් ඩෝන තැන් බාහිර කෙනෙකුට පහනදල්වන්ට පුළුවන් ඇස් ගෙලිදික කෙනල්ලදාන්න බෑණි ඒක තමන්ට උපතින් ඇහැක්කල කස්තිෙන් දෝන ඒ නිසා මේ බුදුරජාණන් වහන්සට කෙනෙක් පහදිනවනං ධර්මයට පහදින වනම් සංගරට්නයට පහදිනවනම් මේ ධර්මයට කැමතිනම් ආසනං අන්න එයාට නම් ඇස් දෙක තියෙනවා එයාටේ බණවලින් ලෝක දිහා බලන්ට පුළුවන්. එයාට බද ධර්මය තුලින් ලෝකකි දෙහා බලන්ට පුොුවන්. ඉතින් බලන්න මේ සයේ සෙම්පතිගේ උපමා අනේ මට නොවේ කාරයෙන් බුදුරජාන්සිද්ධර්මි දේශනා කළ මම බුදුරජාණන් වහන්සේ සරණය මී ෆ්‍රී සද්ධර්මය සරණ යමි ආර්වා සංගරත්නය සරණයම බෙනනතුරා මගේ බදුරජාණන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේ සාරණග ශ්‍රාවකය ලෙසු දරා ගන්නා සේකවා සහය සම්පතිය සේකීවා. සිරිපා කමන ලඟවද වෙටුණ. බුදුරජාණන් වහන්සේ දේශනාගනො සීහ කලබලවෙන්ට පා සිය සිතාමතා කටයුතු කරන්න ඔබ බොහෝ ප්‍රසිද්ධගෙන ඔබවාගේ ප්‍රසිද්ධ කෙනෙක් ඉක්මනට මේවාගේ කලබල වෙලා තීරණ ග්ඩෙපා සතුට වුණා ස්වාමීණී ඔබවහන්සේගේ වචනෙද්ද. භාග්‍යතුන් වහන්සේගේ වචනයටට මට ඔබවහන්සේගැෙන ලොකු ඇල්මක් ඇැතුවුණ. ප්‍රේවයන් ඇතුව වුණා ඔබහන්සේ මට කියනවා සහ කලබලවෙන්ටිපා ඔබෝවාගේ ප්‍රසිද් කෙනෙක් තීරණ ගන්නකුට හිතා බලන්ඩ කියලා භාග්‍යතුන් වන්සේ මට කියා හිටිය. ස්වාමීනී වෙන ආගමික නායකයෙකුට මංවාගේ ශ්‍රාවකය කම්බුණොත් හන්දියක් හන්තියක් ගානී බැනර් පෝස්ටර් ගාගෙනයයි සීහ සෙම්පති අපගේ ශ්‍රාවකය කුණාන් කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ මහට කියා හිටිනවා. සීහ කල්පනා කරන්න කලබල වෙන්න ඇතුව තීරණ ගණ්ඩ ඔබ ප්‍රසිත කෙනෙක් කියව. බුදුරජාණන්සි වදාළ හරි. එනන් සීහ, ඔබගේ නිවසින් ගොඩක් කාලයක් මෙ නිගන්ටයෝ දම් පැන් භුක්තිවින්ඳක්. පැම්පගුණක් වගේ උබගේ ගෙදර තිබ්බේ. සේහ ඔබ කියන්ටඕන ඔබ හිතට ගන්න හොන නිගන්තයන්ට දානි දෙනවා කියලා. දානෙ නොදී ඉඩිපා. ස්වාමීණී පැහැදුනා ස්වාමීනී පැහැදුනා මගේ හිතට හරි සතුටුයි මං අහලා තිබ්බේ ස්වාමීණී භාගිතුන් වහන්සි කියන්නේ මටමදානෙ දීපල්ලා මගේ ශ්‍රාවකයන්ුමදාන දීපල්ලා අනිත්‍ය ටු දෙඉඩිපා කියලා. ඒත් බුදුරජාන් වන්සි මට කියයා හිටිනවා ඔේ නිගන්ටයන්ට ඔබගේ නිවස පැත්තටක් වගේ තිබ්බේ ධනෙ නොදී ඉන්ඩිපා කියලා. මට පුදුම සහගතයි මං බුදුරජාන් වහන්සේ පැහැදිෙනො තුන්වනිවතාවටත් බුදුන් දහන් සගුන් සරණයනවා හැබැයි නිගන්ටේයන්ට ද නොව ැ්ද කියල්ලා ස්වාමනි ම පෞද්ගලිකෝම තීරණ කරන්නකි. ඒ ගැන මෙහෙමයිතින් සරුසාර කුම්ඹුරක් හම්භවිච්ච කෙනෙකොට වතුරත නැති තැනක කිසිම සරුවක් නැති කුඹරක් වපුර නෝද නැති කියෙක මනුසේ දාවතාවවක් කල්පනා කරන්නන්න මොකද සරුසාර කුඹරක් අම්බ වෙලතියමි. ඊට වස්සේ මේ විදියට බුදුරජාණහන්සේ ලන් ගොඩා පැහැදීමෙන් කතා කනකොට භාග්‍යතුන් වහන්සේ අනෝපපු ඔබ්බ කතාව කළ ප බුදුරජාන් වහන්සේ සීහ සෙම්පතිට අනුපිළිවල කතාව කළේ තමයි දානකතා සීල්ල කතා සගග කතා කාමානං ආදීනව ඕකාරන් සංකි ලේසාන් නෙක්කම් මේ ආනිසංසෝ කාමයන්ගේ ආදීනව කෙලිසුන්ගේ ලාමක බව මෙ නික්මීමේ ආනිසංසර් එහෙම දේශනා කරනකොට සිය සෙම්පතිගේ හිත ඉතාමත් නොද වනා නීවරණ රහිත වනා දවැඩී ගිය තක් ඇති වනා පහන් සිතක් ඇති වනාා ඒ බුදුරජාණන් වහන්සේ යාන්නේ වෙලාවී දුක්කාරී සත්‍යය දුක්ක සමුදයාරි සත්‍යය දුක්ක නිරෝධාරී සත්‍යය දුක්ක නිරෝධ ගාමිනී පටිපදාාරි සත්‍යය දේශනා කළා චදරාරි සත්‍යයේ දේශනා කරනකුට පිරයේසිදුව ඇස්තරේකට සායංකාවදි නොවගේ ඒ දාමේ හිතට කිා බැස්සා මේ ලෝකයේ සනාතන සත්‍යයත් තියෙනවනම් ඒ තමයි හේතු පල දහම. යංකංචි සමුදය දම්මන් සබ්භන්තන් නිරෝධ දම්මා යම හේතු උන්න සහට ගන්නවද හේතු නැතිවීමගේ නැතිවෙලා යනවා කියලා දහන් ඇසු පහල වන අන්න සෝතාව පන්න ඇසට කියන නම දහන් ඇස හේතු පලදහම අවබෝධනා. චතුරාලි සත්‍යය හද්දී. ඉති මේ විදිට ධර්මයේ දැකලා සෝවාම්පලයට පත්වෙලා ධර්මය දැක්ක කෙනෙක් ධර්මයේ බැසගත්ත කෙනෙක් සැකය තරණය කරපු කෙනෙක් විදිහට විසාරද බවට පත්වෙලා ශාස්තෘ ශාසනයේ උපකාර රහිත වූ ගැන කවරුත් හිටිය නැතස් ජීවිත හතක් ඇතුළට මේ අරහත්වයට පත්ව වෙනවා දැන් සෝවාන් වෙලා නිඉන්නේ ආන් ඒවිදියට පත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟ සන්තෝසින් වැඳලා ඉල්ලා හිටිෙනවා ස්වාමීණී භහග්‍යතුන් වහන්ස හෙට අපගේ ගෙදර දානිට වැඩම කරන තෙක්වා. බුදුරජන්නා සින්නේි හෙටුවනාා. තවසි සීය සෙන්පෙචතුමා ගෙදර ගිහිල්ලා මාලිගාවට ගිහිල්ල කුග තව පුරසිකුට කතා කරලා කිව්ව කඩින් විකුණන්ට තියෙන මස්්ටිකක් කරගෙන එන්න කියනු. ඕන්න අගේ ඇතිකතාව. දැ මෙතුමා සෝහං ගොනා සෝවාංවෙච්ච දවසම ගෙදර වැඩකාර කරන කොල්ලට කිව්වා විකුණන තැනින් මස් හැරංවරල්ලා කියල. මීට පස්සේ එහෙමයි කියලා අ ගෙදර කොල්ලා ගිහිල්ලා විකුණන තැනකින් විශාල මස් තොගයක් අරගෙනාව. දවාසදැ සිය ගාන සංගයයට ධන වියන්ටපේ මස්වැජ්ජනයන් සහිත උොතුරට ධානීවා. භගතතුන් වහන්සේ ගෙදර දානට වැඩියා ඊදවාසේ නිගන්ටයට ආරංච වුණ සය සම්පති පුුදුර ධාන්ාන්සගේ ශ්‍රාවකය ුණා කියලා අද ස සම්පතිගේ ගෙදර ධානයක් කිය කියලා දානට මස් ඉව්වාය කියලා කවුරට ඔත්තුවදී ලනිගන්ටට ැසිහ සෙම්පතිතුමා තතිරුවන් සරණ ගයාට ය ෙදරම කාර අතුගණයෙක් කරීන කියලවක් හෙලා කියන ඒකා ගිහිල්ල නිගන්ටට කිවවා මෙහෙමයි දානටෙනවා මහස්සුයෙනවා කියලා. ඊටවස්සේ නිගන්්ඩයෝ මොකද කළේ එසමහි බොහෝ නිගන්ටයෝ විශාලා මහනුවර පාරක් පාරක් ගානී හන්දියක් හන්දියක් ගානී දෙත් බැඳ ඔලුවේ අත්දක බැඳගෙන. අද සිය සේනාධිප්‍රතියා විසින් මහා සිරුරැති සවුපාවෙකු මරා පාවයෙක් මරලා සීහ සේම්පති ශ්‍රමණ ගෞතමයන්ට බද දෙනවා ශ්‍රමණ ගෞතමයොත් තමන් උදේසා මහා සතෙක් මරලා මස් වියලා දෙනවා කියලා දැනගෙනව හොඳට දැන්වලදන්න ලැහැත්ති අන්න මස් එෙක්ක බත් කනෝ කියලා නිගන් දෙයා පෙළපාලියක් ගිය හාන්දයක්හන්දයක් ඊජිට පස මේ ඉතුරුවවෙච්චකටි අදකාලෙත් ඉන්වදෝ කිය හිතෙන. ඊට පස්සේ සීහ සෙම්පතිගේ එක්තරා පුරුෂයක්. ඇවිලා සීහතෙම්පතිටි කිව්වා ස්වාමීණී මේ දන්නවද අන්න මහා පෙළපාලියයක්ව ගෝරනාඩුවක්කිවා. කට්ටිය එකතු වෙලා කෑගහ පෙළපාල යනවා සීහ සෙම්පති මහා සතෙක් මරලා සෙවන බවක් ෞතමයන්ට බද්ධෙනවාය සැරණ බවක් ගෞතමයොත් කිසි වගක් නැතුව තමා උදෙසා මරපු සත්තු. ඒ මස්මාන්ස කනවාය කියලා ඊට පස්සේ සත් මේ මස් එක්ක බත් කනෝ කියලා ෑගගහ යනවා දැ හොඳට යන්න ඇති පෙළපාලි කොටසක් කියනවා ඇති මස් එක්ක කියලා අනිත් අයි කියන ඇති බත් කනවෝ කියලා නිගන්ටයන්ගේ පෙළපාලි ඊට පස්සේ සය සෙම්පති කියනවා අරපුරුෂයායට ආරිය ඒ කැන පින්මත ඒ ආයස් මත්වරු ඔය නිගන්ටයෝ බෝ කලක්තිසේ බුදුරජාණන් වහන්සේට බහිනවා. බොහෝ කලක්තිසේ ධර්මයට බනිනවා. බොහෝ කලක්තිස්සේ සංගයට බයිනවා ඒ නිසා බණෙන්ට ඕනුනාට පස්සේ උම් මොකාකරි එකක් හොයනවා. ඒ නිසා ඔයකි අස වේ අසාත්‍ය වූ තුච්ච වූ මුසා වූ අභහතු වූ ඔය චෝදන නිගන්ටයන්ගේ කටවල්ලොලින් අවසං වෙන්නේ. උන්ගේ කටවල්ලොලින් වචන පිටවෙන්නේ යන්තා මැරෙනකල්ම පිටවෙනවාද ඒතා කුම් බයිනෝ. එයි නිසා ව ගණන් ගණ්ඩිපා නමුත් අපි අපේ ජීවිතයේ ගියත් දැන දෙන සතෙක් මරන්නකෝ දැන් විකුණන්ඩ තිබ්බ මස් ගෙනල්ලා කනවා කියනෙ එකයි. ප්‍රාණගාතයෙන් වැළකේනවා කියෙනෙ එකෙ වෙනස බලන්නකෝ. දැම් මේසිහ සෙම්පතිතුමා දිවිහිමියෙන් ප්‍රාණඝාතය කරන්න නැති ආර්ියකාන්ත සීලී මනාව පිහිටි සෝතාපන්න ශ්‍රාවකේ. විකුණන්න තිබ්බ මස්ධානී සඳහැරගෙනාවේ. ඊටවස්සේ හැබැ ඇදකුද හො එනෙ කා කොඉංහරි ඔයනවා. ඟති උපමක් අහන් ලෙබුණ ඔන්න අපි කියන්නක ලස්සනට කොන්්ඩි හරසලා අපිගේමු රාජ කුමාරිකාවක් හරි සිටු කුමාරිකාවක් හරි ඉන්නවා ලස්සනට කොන්්ඩි සරසලා සුවද කරලා ඊළඟට කොන්්ඩේ එක එක හැඩදාලක් ගොතලා උටට බැඳලා ඊට පස්ස ලස්සනට මල් ගහලා රංකටුගහලා හර ලස්සන කුමාරී. මල් කළඹකින් සිරස වසාතය. ඔය මල්කුමාරී ළඟෙට වඳුරේකාාවෝ. එහෙම නැතැම් වැදිරිී අක්කාවෝ. අච්චර ලස්සන කොන්්ඩ අත්තියෙද්දී. ඔය වඳුරාරි වැදිරී හරි අර කොන්්ඩෙට අතදාලා උකුණෙක් ලේඩිත් එෙක් හොයෙනවාමයි. ඒකට කොන්්ඩී ලස්සන වැඩක් නැත. ඒකාට ඒ සුන්දරත්වේ මෙෙනෙන්නේ නැත උකුණ ොයෙනකමයි යොහුගේ රාජකාරියය. සිතන්න අදකාලෙ නැද්ද එවැනිවූ රාජකාරී ඇති වඳුරු වැදිරියෝ. ලස්සන්න සුඳුරු දේවල් කොතරන් තිබ්බත් අතගාල කොහිහරි කකුණෙක් ලේඩිත්තෙක් මැදලා ගන්න. ඒ නිසාස පුදුම සහගතයි මේ සමාජයේ මෙච්චර සහ සම්පතිතුමා ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වෙලා බද්ධ ප්‍රමක මහා සංගරත්නීට දම්පැෙන් පූජා කරද්දී මස්කතාවක් මැදල ඇරන් දේනිිත්තෙක් ඉදිරියට ගත්ත වඳරා වගේ විනිගන්ටයෝ කරපු අපහසේ දෙස බලන්ට එදා බුදුරජාණන් වහන්සේ ප්‍රනීත වූයේ දම්පැන්වලමුදලා මේතිය නිධන වැළතුව කියලා ශ්‍රාවක සංගය ආසාරය පුත්ත ොක්ගල්ලා නාධී උත්තමයෝ දම් පැෙන් වලඳ දතිීනමි ඒුවස දම් පෙන් වලඳලා නින් පස්ස සීහ සේනාජිපතිට ධර්මේ දේශනා කළා ධර්මයේ දේශනා කරලා සතුටු කරවල භාග්‍යතුන් වන්සේ වැඩම කළා ඔයි තමයි සිය සේනාදීපති සූත්‍රය එතකුට බලන්න එකං වෙතන කරණා ගොඩත්වී නො කියන්න එකර තමයි මේ මස්මාන්ස කතාව තමන්ගේ තිසරණේ මේ අහ කියයන කුණු මසකුයි කවලං කරගන්න න එපා. සමහරන්නවා අපිට මැවිල්ල කියනවා අපි ඔබහන්සිකි බණ හොඳුවට අනව මස් කෑල්ලක්වත් උම්මලකඩේ කෑල්ලක්වත් කන්නේෙ නෑ උම්මලකට තියන කඩයක විදුලින්වත් යන්නේ කියලා. ගෙදුර මංකල්පනා කරනවා එ වැනි වූ බණක් අපි කවදා නං කිව්වාද. එ වැනි වූ බනක් අවදාන අපි ඇහුවාද. ඉතුර මොනවා අපි මුල්කුණන අද කියන්නේ මිනිස්සුන්ඩ මොනවා දැහෙන්නේ කියන්නේ එකක් ඇැහෙන්න්නේ එකක්. ඉදුවස අපි මුක අපි කියවූ බණක කොතනකවත් උම්මලකට කතාවක් තිබෙ නෑ. ඔන්න ඒව ගැන ඇයිතට උම්මලකට මස්මාන්ස කතාවක් නැතිව කියන බනක් කහලා හොඳට පැහැදිලා එයා ඉන්නවා තමන්ගේ නිර්මාංස බව එ නැත්ත මස්මාස උම්මලකට කන්න නැති බව ගැනම හිත හිතායින්න ොමන්දැයි හොඳුවට බනාහන කෙනෙක්. මස්මාන්සකන්න නෑන් කියලා ඒක මේවාගේ බනක්වත් ඇහු නොත්තේම වැඩක් නෑ හාන්දුරු. ඔන්න දෙම් මස්මාන්ස ගැනකිවවා හාන්දුුරු නොමග ගියා හාන්දුරු මිත්‍යා දෘෂ්ටිටි පත් වනා කියලා අපහදිනවා. දුට එයා පැහැදිල දිනෙ ධර්මයට නෙවෙයි. එදුට එයා මස්මාන්ස නොකා ඒකම සීල වුරුත දෘෂ්ටියක් විදිට ග්‍රහණය කර ගැන යන්කිසි කෙනෙක් මස්මාන්සකන් නැත්තං එවැනි වහූ සත්ත්වෙන් අතර උපදිනු. මස්මාන්ස කන්න ද සත්ව ඉන්නවයි එදකට දෘෂ්ටිවිත් සමහරක්ට තියනව මස්මාන්ස ඇලජික් ඉදුට ඒ තමන්ට ඇලජික් ආහාරයක් ක්‍රදිහට ඒ දරාගෙන ඒ නොකා නොබීෝ. සමහරයට අපපිරියයි එදුට අපි මස්මාන්ස අපපිරි ඇයිතින් යයි අප පිරියාව මුල් කරගන මස්මාන්සකන්නඒ හොඳයි සමහරයි අදකාල තියන මස්මාන්සවල තියෙන විස සහිත බව කුකුල එෙක්ගත්ත බොයිලර් කුකුලො නිඉන්නේ. එතකට ඒවා කෑවට පස මිනිසුන් විසයිනි. එතකට ඒ ගන්න නෑ ඒ මස් මාන්ස ඇඟට විස නිසා අද කාල කොච්චර විසසහිත මස්කාල මේ ලෙඩදු කරතර කංකටලු මිනිසුන්ට හෙදෙනවාද. ඒවාගේම ලඟකදීන් කොේ හරි තැනක මේ කුඩු කරපු උම්මලකටවාග අහවෙල්ලා තියෙනවා පස්සේ චෙක් කලා බැරින්නම් මේ බලු මස් වවේදල කොඩු කරලා. ඉති ගෝවාගේ දේවල් අහනකුට දකිනකුට චී කියලා හිතෙනවා. එතකුට කන්නේෙ නෑ. ඒක දෘෂ්ටියක් න ඒක නුවනින් සැලකීම. ඒක නුවනින් සැලකීම කොච්චරමෝ දයිදයම ඉන්නේ එක මේ කියන්නේ එමනේ තව කවුරුහරි උඹල කැල්ලක් කනකුට බයිනවා. දොස් කියනවා. අම්මෝ මන මතකයි යමේ අපි ගෙවල්ල ඉන්න කාලෙත් මන මතක සමහර හිටියා ඔය මස්මාසක කන්න ඇති ඉතින් ඒවාගේ කඩපිලටාවට පසේ කඩේ එකෙනෙක් එයා ටැහෙන විදිරි කියනවා. ආරංචිද ආන්න අහවලා මේ මන්දක්හල ඌරුුවල්ල ඉදි රෑ පුරාම කපල ගමටම වෙදලනි කිය නොදැන් අර නිමාස චිෙනා කඩේට අපේලාට. මනුසේ අර බඩුගන්න එක නතර කල්ලා හැබෑද උන්ට නං හොදක් වෙෙන්ඩවා හත්මුතු පරම්පරාවටම මෙහෙන ගහන්න ඕන කියලා පැයක්ක් බයිනෝ ඉදි ඕකහගන්න තමයි අර කොල්ලු අවස්සන්නේ හරයට කවටකන් කරනවා ඉදින් අපි ඒ කාලේවට එකතුන්නේ නමුත් මන මතකයහිමි සිද්ධි ඉදකට ගමටම දෙස්දවල් තියලා පවුරෙස් කරගන්නවා එනිසා තමතවන්ගේ නිර්මාංස බව තම තමන්ඩ මෙව කරගන්න ඊළඟට අපේ ජීවිතය අවසන් වෙනකොට ලේඩ ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්යන්ගෙන් අසරණ වීගෙන යනකොට මේ අහක යන කුණු මාන්සයක් නැම් කොමක් කරන්නට ද අපේ ජීවිතයේ ජාති ජරා මරණ සෝක පරිදේවයන්ගෙන් පිීඩාමි දෙනකොට අපිට පිහිට තියන්නේ බුදුරජාණන් වහන්සකි සරණ ශ්‍රී සද්ධරමී සරණ ආය මහා සංගරත්නී සරණ ඒ උතුන් සරණ යන්ද. මස් කඇල්ලක එල්ලෙන් එිපාහා උම්මලකට කැල්ලක එල්ලෙන්ට ටිපා මස්මාන්ස කරවල කනවාද කියන තැන එල්ලෙන්ට ටිපා. ඉතින් ඒ නිසා මේ කල්බනා කරන්න සමහරයි ගිද්දර හොඳට කනු අබනවා බුද්ධ පූජාව තියෙනකොට කරවල කැල්ලොකත්තු යන්න ි සම්ෝලයි තිබ මැතියි තමංහොල්දට කනවා බුදුරජාණන් වහන්සට බුද්ධ පූජාව තියෙනකුට කිරිහුදුටිකක්තියෙන දෙන විදියට ලැබෙනු ඊට පස් දෙැි ියම් පාන්සලක තියනවා හාමුදුරුව මස්මාන්ස කන්න එක හාමුදුරන්ගෙ දෙයක් ගිනියන හැම දෙයක් මහන්දුුරුව වලදන්න ඕන කියෙ එකක් නෑ න්දරුවම ස්මාංසකන්න ඇත්තං උමලකට කන්න ඇත්තම් මේක හාන්දුරුවයි උමලකට මස්මාන්සයින් කරලා තියෙන දෙයක් එක වලදනවා නමු දායකයෝවත් හාමුදුරුවත් දෘෂ්ටියකට පැමිණි යුතු නෑ මේ නිවම් මාර්ගයයි කියලා. වැරදි අපි හදාගන්න ඕන අපිට පංවතුනී ඔබ නිතර නිතර වෙහෙසෙන්ට මේ කණබොන දේවල් මේ කට ඔබ නේවා ගැන නෙවයි මහන්ශවේඩ මේ මනසට යවනේවා ගැන බුදුරජාණන් වන්සකි සරණය එල්ලෙන්න ධර්මී සරණීය එල්ලේන්න සංගරටනී සරණය එල්ලෙඉන්න. මුළු ජීවිත කාලයෝ මස්මාන්ස නොකා ඉන්නවා. බුදුරජාන්සකගේ බුදුගුණ නවේ දන්නේ. මුළු ජීවිතයේම මස්මාස නොකා ඉන්නවා ධර්මී ගුණ දන්නේ. රහතන්වහන්සලයි ගුණ දන්නේ. ආරියන් වහන්සලාට ගරහනවා සත්පුරුසියන්ට ගරහනවා කෑමකින් මනුස්සයෙක් පිරිසිදු කරයිද. ඉතින් ඒ නිසා, තිසරනයම එල්ලි මස්මාන්ස නොකනෙකො හෝ මස්මාන්ස කනයක පෞද්ජලක දෙයක් කරගන්න හැබැයි කවදාවත් ජීවිතයේ දැන දැන නම් ප්‍රාණගාතයක් කරන්ට ප දැන දැන ප්‍රාණගාතයක් කරන්ට පා. එති මේ සූත්‍ර දේශනාව තීි බදුරජාණ වහන්සේ ඟට කෙනෙක් ැකුට ඔහුට තියෙන අභියෝග තමන්ගේ ශ්‍රාවකත්ව ඉඳලාම යානි පැත්ත හැරුණාට පස්සේ කරන කෙනෙහිරිකං. ඔය වගේම තියෙනවා පින්වත්න සාමාන්‍යෙන් දේවාල භූත ඔය කේස්වලට නිතර නිතර ඒ වගේ රිංගපු අය බනාලා තුනුරුවන් සරණයන්ට උත්සා කනට එක පාරම එකකට අවස්ථාව දේ නෑ දැම බලන්න පිරිසිදුව දහම කැහෙන දැනකට යන්න දෙ නෑඒ බලව එක විසින් මේ මේ හොඳම කතාවක් සීහසේ නාධපතිය කතාව. කී ගමලක් නිගන්ඩ වැලක්වදකන් කෝමාරි ගියොත්තේම ඉන කොහොමරරි තිසරණයට ආවත්තයම එයාට ගොඩා කරදර ඇතිවෙන විදිට පරිසරය හැදෙනවා හැදෙන්න්නේම තමන් කලින් පිහිට ගත්ත තැන්වල බලවේග ඇයි අපේ ඇයි නැති වනාකය. ඒ නිසා අදකාලෙ තිසරණයට එන්ඩනම් ලොකු ආත්මශක්තියක්ති යෙන්න්න ඕන. දුක්කන් කටලු ඉවසාගණන්ට ඉවසිීවත්තයෙන්න්න ඕන ජීවිතයේ තුළරුවන්ට පූජහ කරන්ට ඉවසීමවතයෙන් ෝන අද කාලෙ තිසරනයට එන්නවන. අපි අපිම මුලිින් මරත්තාගෙන ඉති ඒ නිසා පයංගතුනි අපි සරණ කොයපු තැනමයි තිසරනයට එයනකුට අපිට එරහිව නැගී සිටින්නේ නි සීය සේනාධපති සාරණ හොයාගර නිගන්ටලඟට ගියා තිසරණයට එනකුට නිගන්ටයාම නැගි හිටියන්නේ කල්පනා කරන්නට මේව ගන එ නිසා බුදුරජාණන් සේකාල හැම අභියෝගය එකට ොහණ දුන්න දුරජාන්ස කුඹරකට ගිහිල්ල බුදුරජාණන් වහන්සේ කුම්ඹරල් ළඟ පිින්්ඩ පාති වඩින ස්භාවෙන් ඉටගෙන ඉන්නකොට සිී භාරද්වා ජැවිල්ලක වමී හොදට අතපයිතියෙන්නේ ගොවිතැන් කරන්න කෝ. බුදුරජාණ වහන්සේ වදාළ මංගෝවයෙන්. එතු ට මේ කසී වහරද්වාජකයන ගො ගොවියකුට තියෙන ලක්සන තිය නවා එකැන් නංගුලක්තියෙන් ඕන කුම්ඹුරක්තියෙන් ඕන සී සහන්රෝන බීජතිෙන් ඕන හීවැලතියෙන් ඕන කෝ ඔයමකොවත් නෑන. බුදුරජාණන් වන්සස් වදාන්නත් තියෙනවා. මම කරන්නේ ප්‍රඥාවෙන් කුඹුර හාල සීලයේ නැමැති වැස්සෙන් කුඹුරතේමලා ශ්‍රද්ධාව නැමැති බීජයේ වපුරලා අමාමහා නිවන නැමති පලේ මම් බුක් තිහිදිිනවා කිෝ. හරිහි ලස්සට කුඹුරු කරන හැටි කියියදුන්න. කසී භාරද්දාජට හිතුන මෙන්න කුඹර තමන්ගේ කුඹරාත් හැරිය බුදුරජාන්ස කුඹර වපුරන්න ඕොන කියලා මහනවන අරහත් එටවත් වන. කසී භාරත්වාජද මේ ශාසන කෙත වැපුරුව ප්‍රඥාවෙන් හෑරුවා සීල්ල වැස්සෙන් තෙමවා සද්ධහ බීජීවෙපුරුව අමාමාහනිවන අරහත්වේ නැවිති පලේග ඒ කෙනාට කියනවා ඒ බුදුරජන්වවාසකින් කුමක්ද කිය අහන කොට ඒ උත්තරිය දෙනවා බුදදුරජන තව තැනකට යනුට එම්බා වසලේ නොප පැමිණෙන්ටපා බුදුරජන්වසය අහනවා වසලික් වෙන කරුණු දන්වාද දන්න ඇකෙවා හිනම් පොටකින්ද වසලික් ගැ කියල දෙනවා ධනගහනවා ධනගහනවාඒවගේ භාග්‍යතුන් වහන්සේ ඒනිසා බදුරජාණන් වහන්සේ ජීවිතය හරි පුදුවයි. මේවා විගතුන මේගේ වැඩසටහන් කිිහිපයකින් කියල ඉවරහරන්න බෑමගේ බුදුරජාණන් වහන්සේ කාල හිටපු විදහ. ඒනිසා සරල සිංහලින් සූත්‍ර පිටික පරිවර්තනය කරලා තියෙනවා. ලොගිස්වාමන් වහන්සේ ලස්සනට දහම් පොත් ඔබට කියවන්ට හරිිගස්සල තියනවා. බනපටිතියනවා සඩී තියවා ඉන්ටනෙට්ටික තියෙනවා. ඉති ධර්මය සොයාගෙන යන්නය. කු කන්දල් වලින් වෙහිච්චහිත් ධර්මයෙන් පුරුවන්ඩ ධර්මයෙන් පුරුවණකොට ඇතුළේ කුණු තෙරපී 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 ඉල්යට පැනල් ගැනවා. ධර්මයයට නිවහනක් වෙනවා. උතුන් අය ඉන්න තැන නීචයෝ නැත. නීචයෝ ඉන්න තැන උතුන් අය සිටින්නේ නැත. එනිසා උතුන් අයි ඇතුට දාගණ්ඩ ධර්මය. තු නීච වූ රාගය නීච වූ ද්වේශය නීච වූ මෝහය නීච වූ ඉරිසිාව ක්‍රෝධය වෛරය දොරුවල්ලලින් පැන්ලයයි. මේ ධර්මීට ආස කරන්න හිතන්ඩ දිවි තිබෙනතුරු නිවන්දකිනතුරු මම බුදුරජාණන් වහන්සේ සරණයනවා කෝ. දිවි තිබෙනතුරු නිවන්දකිනතුරු. ඒ උතුන් ශ්‍රී සද්ධර්මය මම සරණයනවා කෙෝ. තිබෙනතුරු නිවන් දකිනතුරු ආර්ය මහා සංග්‍රත්නය මම සරණයනවා කිය ඉතාන් ඒ උතුන් තිසරණය අපි බද්දුකෙන් නිදහස් කරත්වා. ඉතින් අද දවසේ මේ ුතුන් ශ්‍රී සද්ධරම දේශනාව ඉතාලියයේ වරෝනා නංග්‍රයේ පදිංචි පින්වත් ගාමිනී රාජපක්ෂ මහත් මෙයා පුුණ්්‍යා නන්දනී යන දෙපල තමයි මුල්වෙලාමී දායකත්වේ ඉදරවී දෙවියෝ පින් අනුමෝදන් වෙලා මේ සියල්ු දිනා ආරක්ෂ කරත්වා මිය පරලෝගිය ජඩී එඩබන් පියානං වයි එලිස නෝනා මෑණියන් සෙල්ල පෙරුමගේ ලෝරන්ස් පියානන් සහ ඩD කරලහින් නෝනා මෑණියන් සහ දෙම උපියන් සියලු දිනාට පින් අනුමෝදන් වේවා මේීගේ ඥාතින් පරලුව සැපේට පත්වීවා කියල පින් පවුණුවන්ට ඒවාගේ මියවතුම් පරම මදුර මනෝහර ශ්‍රී සද්ධරමය. අපිට පැහැදිලියෙන් සිංහලින් සරලව යගේ ආදරයෙන් කරුණාවේ මෛත්‍රයෙන් ශාසන හැගේමෙන් අපිට මේ ධර්මේ දායාද කළ අපගේ පරම පූජනය ගුරු දේවෝත්තම පිහල්ලුක සාමීන් වහන්සේ නිදුක්වීවා. නීරෝගිවේවා. දීර්ගාසම ලබත්වා කියලසාතු කියන්න. ඒ වගේම, රැස්කර ගන්ට දනාාවෝ සියලෝම පුුණ්‍ය ධරමයන් ඒ කාන්තෙන් අනුමෝදන් වෙත්වා. ඒ ඉතාලි වෙරෝනාා නගරේ පදිින් චිපින් අත් ගාමිනී රාජපක්ෂ සමහත්මයා පුණ්්‍යානන්දනී මහත්මය ඇතුළුත් සියලු දෙනාට මේ පින් බලෙෙන් නිදුක් නිරෝගී සුව ධරමය පිහිට සරණ සැලසේවා කොරෝණා වෛර සෙහිතුවෙන් රෝගාතුරෝ සිටින සකල ලෝකවාසී සත්ත්වයා. ඉක්මනින් නිදුක් නිරෝගීවේවා වසංගතබිය දුරින්ම දුරුවේවා. ඒ වගේම ඔබ අප කාටත් මෞදදි ම උපි ඥාති බන්ඳුමි ත්‍රාධීින්ට සද්ධහරූ පහනනි ලම්කිරුගුවන් ගදුලි ධර්ම මේ ශ්‍රවණය කර නිවන් කාර්ය මල්ලි සියලු දෙනාට. අපි කාටත් අසිරි මා සම්බුද්ධසාරණය සැනසී නිවැඩින් සැනසින්ට මේ පං හේතුවවාසනා වඒවා තිරුවන්සරණයි නම්ම ඔබපුදතයි. බෙවැනි වටිනාා ධර්ම දේශනා අනරමීමට ශ්‍රත්තා YouTubeු ජනලේ සබස්ටරයි් කර සීනෝ ලකුණු ඔබන්න.